පාස්මී අවුරුදු උදානේ 2021. ඉතින් පාස්මී පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් සෑම වසරකම පවත්වන පාස්මී අවුරුදු උදානේ කියලා කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඔබට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ ඉන්න දූ දරුවන්ගේ සහජ හැකියාවන් දක්ෂතා කුසලතා සහ ගොඩනගාගත් හැකියාවන් මුළු ලෝකෙටම ඉදිරිපත් කරන්න සහ පාස්මී පුද්ගලික සමාගම සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් ශක්තිමත් කරන්න සෑම වසරකම පවත්වන සුහදශීලී වැඩසටහනක් තමයි මේ පාස්මී අවුරුදු උදානේ කියලා කියන්නේ. ඉතින් මෙවර පාස්මී අවුරුදු උදානේ 2021 ප්‍රධාන තරග කාණ්ඩ දෙකක් ඔස්සේ අපි සංවිධානය කරා. ඉතින් මේ වෙනකොටත් සියලුම තරග අවසන්, ඒ වගේම ජයග්‍රාහකයොත් තෝරාපත් කරගෙන අවසන්. කවුද ඒ ජයග්‍රාහකයෝ? මොනවද ඒ ජයග්‍රාහකයේ එවපු තරංග නිර්මාණකයාත් අපි ඉදිරියට ඔබත් සමග බෙදා ගන්න සූදානම්. අපි සිටිනවා. ඉතින් මෙවර අපි හඳුන්වා දුන්න තරංග කාණ්ඩ දෙක තමයි හොඳම විහිළුව තරංග කාණ්ඩය සහ නව නිර්මාණාත්මක තරගාවලිය. ඉතින් මේ නව නිර්මාණාත්මක තරගාවලිය චිත්‍ර, ගායන, නිසඳස් රචනා ආදී වශයෙන් විවිධ අනුකොටස් කීපයකින් සමන්විත වුණා. ඉතින් ඒකෙන් චිත්‍ර කියන කාණ්ඩය ගැන තමයි අද අපි ඔයාලත් එක්ක එළයපු නිර්මාණ බෙදා හදාගන්න සාකච්ඡාවට බඳුන් කරන්න මේ විදිහට තීරණය කරේ. ඉතින් අපි මුලින්ම බලමු අපට එවපු චිත්‍ර අතරින් අපි තෝරාගත්ත ප්‍රධාන චිත්‍ර තුනක් තිබුණා. ඉතින් ඒකෙන් පළවෙනි චිත්‍රය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තිලෝකා බණ්ඩාර එවපු චිත්‍රයේ 2019 ඕ ලෙවල් කරපු නංගි කෙනෙක් අපට එවලා තියෙන මෙන්න මේ ආකාරයට ලාගන්න පුළුවන්. ඉතින් පැන්සල් පැන්සල් භාවිතා කරලා ඇඳපු පෙන්සිල් ආර්ට් එකක් තමයි තියෙන්නේ මේ විදියට. හරිම අපූර්වයි බව තමයි සිතුවමට නැගලා තියෙන්නේ. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි මාව මේ විදියට ඇඳලා අපට එවීම සම්බන්ධව. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ හා සම්බන්ධව ඔබේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔබටත් මේටත් වඩා හැකියාවක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා නම් චිත්‍රාංශයෙන් ඊළඟ අවුරුද්දේ ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙලා ජයග්‍රාහකයෙක් වෙන්න. ඊගෙම පාස්මී පුද්ගලික සමාගමෙන් පිරිනමන ත්‍යාග පවා ලබා ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. මොකද මේ තරඟ කිසිම එකකට වයස් සීමාවක් නැහැ. ඉතින් ඉතින් 2019 ඕලල් කරපු නංගි කෙනෙක් තමයි මේ විදිහට අපට එවලා තියෙන්නේ. ඊළඟට අපට බලා ගන්න පුළුවන් දෙවන චිත්‍රයේ මහනුවර දිස්ත්‍රික්කයේ බත් උද්දීන් මොහොමඩ් බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් ආර් ඉක්මා ආර් ඉක්මා නංගි එවපු චිත්‍රය තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් අපට බලා ගන්න පුළුවන් වෙනස්ම විදිහට කලර් ඩ්‍රොයින් එකක් තමයි තියෙන්නේ අපට බලා ගන්න පුළුවන්. මේක වෙනස්ම කෝණවලින් බලා ගන්න පුළුවන්. අපට එවපු චිත්‍ර අතරින් මේක තෝරගන්න ප්‍රධානම හේතුවක් උනේ මේකට දීලා තියෙන අර්ථකථනයන් අනිත් චිත්‍රවලට සාපේක්ෂව වෙනස් වුණා. මේක අපට බලා ගන්න පුළුවන් දිවා කාලේ රාත්‍රී කාලේ විදිහට ප්‍රධාන දෙක කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. රාත්‍රී කාලේ හඳ තියෙනවා, තරු තියෙනවා, අභ්‍යවකාශයට යන්න සූදානම් වෙන රොකට්ටුවක් තියෙනවා. ඒ වගේම දකුණු අත පැත්තේ ඉරක් පායලා තියෙනවා. මෙන්න මේ විදිහට දිවා රාත්‍රී කියන කාණ්ඩ දෙකම මේ චිත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට පහළට යනකොට අපට බලා ගන්න පුළුවන් මිනිස් රූපයක් තියෙන උපැස් යුවලක් පැලඳගෙන ඉන්නවා, හිනා වෙලා ඉන්නවා, හරිම අපූර්වයි. ඊළඟට මොලේ පොඩ්ඩක් හයිලයිට් කරලා තියෙනවා. මේක අපට හොඳටම පේනවා. ඒ වගේම මේ ඇත්තටම මිනිස් ඔළුව තියෙන කලයක කියලා ඔයාලට පේනවා ඇති විරස්ම කෝණයකින්. සමහරට මටත් වඩා දේවල් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒවත් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ නිර්මාණය කොහොමද කියලා. ඒ වගේම අපට ටිකක් උඩට යනකොට බලා ගන්න පුළුවන් ජියර් එකක් තියෙනවා. ඊළඟට සර්කිට් එකක ඩයග්‍රෑම් එකක් වගේ දෙයක් කම්බයින් කරලා තියෙනවා අපට බලා ගන්න පුළුවන් කහ සහ කොළ කියන පසුබිම් දෙකේ. ඒ වගේම මේක වෙනස්ම කෝණයකින් බැලුවොත් අපට බලා ගන්න පුළුවන් බල්බ් එකක් උඩින් මුනින් අතට හරවලා තියෙනවා. ඒක හරියට නිකන් අර කලයේ ඇබයක් ගහලා තියෙනවා වගේ අපිට මේ බල්බ් එක දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් වෙනස්ම විදියට තමයි තියෙන්නේ. ඊළඟට දකුණු අත පැත්තේ තියෙනවා චන්ද්‍රිකා. ඊළඟට මෙහෙම අපට දේවල් කීපයක් බලා ගන්න පුළුවන් නියුරෝන්ස්, ඊළඟට පරමාණු කොට, ඉලෙක්ට්‍රෝන කොහොමද භ්‍රමණය වෙන්නේ, ඊළඟට ඒ හැම දකින්න පුළුවන්. එහෙම නැත්නම් සෞර ග්‍රහ මණ්ඩලයේ වටා සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටීම කොහොමද මෙතෙන්දී තියෙන්නේ කියලා දේ පවා අපට මෙතෙන්දී සඳහන් කරනවා කියලා අපට පැහැදිලි. ඉතින් වෙනස්ම අර්ථකථන කිහිපයක් මේක තියෙන. ඉතින් ඒක නිසා තමයි අපි මේ චිත්‍රයේ අවසාන තුන දක්වා අරගෙන ආවේ. ඊළඟට මම ඔයාලට පෙන්නනවා මෙම චිත්‍ර තරඟයෙන් අපි තෝරගත්ත ඉතාමත් ලස්සන චිත්‍රයක්. ඒක අපට එවලා තියෙන කළුතර දිස්ත්‍රික්කයේ වැවිට මෛත්‍රී විද්‍යාලයේ නියෝජනය කරමින් චතුරංග කුමාර. ඉතින් චතුරංග මල්ලී ඔක චිත්‍රය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔහුත් නිර්මාණය කරලා තියෙන, නැත්නම් ඔහුත් සිතුවමට නැගලා තියෙන්නේ මගේ රූපේ. ඉතින් පැන්සල භාවිතා කරලා හරි අපූර්වට චිත්‍රය ඇඳලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ චිත්‍රය අපට පාස්මී අවුරුදු උදානය 2021ට එවීම සම්බන්ධව. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි අපට උප චිත්‍ර අතරින් ඉතාමත් ලස්සන වෙනස්ම අර්ථකථනයක් දීලා ඇඳපු චිත්‍ර තුනක් විදිහට අපි තෝරගත්තා. ඉතින් ඔබටත් මේ වගේ චිත්‍ර කෞශල්‍ය, චිත්‍ර හැකියාවක් තියෙනවා නම් මීළඟ වසරේ ජයග්‍රාහකයා ඔබ වෙන්න
ඒක එකම සුදුසුකම වෙලාව සංගීතය නිසා ලැබෙන අවුරුද්දෙත් අපත් සමග සම්බන්ධ වෙන්න ඔබට චිත්‍ර හැකියාවක් තියෙනවා ඉතින් දැන් ඔබට පුළුවන් මේ චිත්‍ර තුන අතරින් ඔබේ සිතේ රැඳෙන චිත්‍රය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි පාස්මි අවුරුදු උදානේ තවම අවසන් නැහැ. ඉතින් එක වීඩියෝ එකක් යටතේ තමයි චිත්‍ර කියන අංශය අනු කොටස මේ විදිහට ඔබත් සමග බෙදා හදාගත්තේ. ඊළඟට ජන ගායනා රචනා නිසදස් සහ හොඳම විහිළුව කියන විවිධ කාණ්ඩ ඔස්සේ වීඩියෝස් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්න සියලු දෙනාටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සෞභාග්‍ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.